mage swamiyo budu rajanan vahanse ragaya durukala seka vitaragi useka dvesaya durukala seka vīt dōsī ūsīk mohaya durukala sīk vīt mohī ūsīk budhu rājānān vahansī arahaṁ vanasīk sammā sambuddha vanasīk vijjā charana sampanna vanasīk sugata vanasīk loka vidu vanasika anuttaro purisa dhamma sarati vanasika sattha deva manusanam vanasika buddha vanasika bhagava vanasika mise anantavu apramana gunetavu budhu rajanan vahansi සියලු දය දන්නාසේක මම කිසිත් නොදනිමි මම කිසිත් නොදනිමි මම කිසිත් නොදනිමි මාගේ ස්වාමියෝ බුදු රාජානන් වහන්සේ දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රු වනසේක මම ශ්‍රාවකයාවිමි මම ශ්‍රාවකයාවිමි මම ශ්‍රාවකයාවිමි සාදු අපට මේ උතුම් ධර්මය කියා දීලා අපව පැවිදි කළ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද උදෑසන බුදුසුවඳ වැඩසටහනේ ඔබ මේ ඉගෙන ගන්න දේශනාව ඉතාම වැදගත් ධර්ම මාර්ගයක් පුරුදු කරගන්න කෙනෙක් මේ කරුණු හොඳට දැන කියාගෙන ඉන්න ඕනේ. ඔබ කවුරුත් දන්නවා පහාරාද කියන අසුරේන්ද්‍රයාට බුදුරජාණන් වහන්සේ එක්තරා කරුණක් වදාළා.
පහරාජ සුරේන්ද්‍රයා කියා හිටියනේ. බුදුරජාණන් වහන්සේ ඇහුවාම විමසුවාම පහරාජ සුරේන්ද්‍රයා කියා හිටියා ආශ්චර්ය අද්භූත කරුණ මහා සාගරී දකින්ට ලැබෙනවයි. ඒ නිසා ඒ මහා සාගරයට හිතලව වාසය කරනවයි කියලානේ. එකක් තමයි කිව්වා මල කුණු රැඳෙන්නේ රළගෙඩි විසින් බැහැර කරනවා කිව්වා. පහරාජ සුරේන්ද්‍ර එහෙම කිව්වා. බුදුරජාණන් වහන්සේ කියා හිටියා මහා සාගරෙම උපමා කොටගෙන කිව්වා මේ බුද්ධ ශාසනෙත් මල කුණු රැඳෙන්නේ නෑ ගොඩ ගහනවා කිව්වා. මල කුණු කියලා කිව්වේ දුස්සීල වීමට. ඒතර එයා මේ ශාසනෙට අයිති නෑ කියලා කිව්වා. පස්සේ මහා සාගරයේ බොහොම වටින දේවල් තියෙනවා කිව්ව මුතුමැණික් ආදී මේ බුද්ධ ශාසනයේ තියෙනවා කිව්වා නේද? බුද්ධංග ආදී ධර්මතා. පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ මහා සාගරයේ ටික ටිකයි ගැඹුරට යන්නේ. බුද්ධ ශාසනයේත් එහෙමයි. ටික ටික ගැඹුරක් කරා යනවා කියලා. ඒ වගේ තමයි පින්වතුනි මේ ධර්මයේ අති ගැඹීර එකක්. මේ ගැඹීර වූ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ විදිහට අපි නුවණින් විමසද්දී මතුවෙන දෙයක්. බුදුරජාණන් වහන්සේලාගේ සීලස්කන්ධය, සමාධි ස්කන්ධය, ප්‍රඥා ස්කන්ධය, විමුක්ති ස්කන්ධය, විමුක්ති ඥාන දර්ශනය, ඒ වගේම තමයි 이르දිවිද ඥානයන්, මහා කරුණාවාදී ධර්මතා කෙනෙක් විනිශ්චය කරන්න යන්න එපා කියනවා. ඒ කාරණේ විනිශ්චය කරන්න ලෝකේ දසදහසක් ලෝක ධාතුවට අධිපති වෙන්න බ්‍රහ්මීක්ටවත් බෑ. ඒක කරන්න බ්‍රහ්මවරුයන්ට හොදත් නැහැ. දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳුන්ට හෝ සන්තුසිතාදි දෙවරුන්ටත් ඒක කරන්න පුළුවන් කමක් නැහැ. මනුෂ්‍ය ලෝකේ ඉන්න ඍෂිවරයෙකුට හෝ සාමාන්‍ය මිනිසෙකුටත් ඒ ප්‍රමාණ කරන්ට හෝ විනිශ්චය කරන්ට හැකියාවක් නෑ පින්නතු. අන්නේ කාරණයට පෙළඹෙන්න එපා කියනු. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේගේ ඥානය අනන්ත එකක්. ඒක සිතාගන්න බැරි දෙයක්. අනන්ත ඥානයන්ගෙන් යුක්ත සමන්විත ශාස්ත්‍රුන් වහන්සේ සකල ලෝක සත්වය ගැන මහා කරුණාවෙන් මේ ධර්මපරයයන් කියා දුන්න කාටද? දෙවියන්ට, මිනිසුන්ට. පින්නතුනි ඔබත් අපත් සියලු ලෝක සත්වයෝ එක දෙයකට කැමති. මොකක්ද? සැපතට කැමති. කුමකටද කැමති? සැපතට කැමති. මේ සැපේ වෙනුවෙන් තමයි අපි හැමදෙනාම කටයුතු කරන්නේ. ඒ සැපේ අපේක්ෂාවෙන් තමයි ඕගොල්ලෝ රැකී ආරක්ෂා කරන්නේ. ඔව්ද නැද්ද? හොඳයි. ඕගොල්ලන්ට රැකී ආරක්ෂා නැත්තම් රැකෙන්න ක්‍රමයක් තියෙයිද? රස්සාව නැති වුණොත් බඩකින්නට ආහාරය තියෙයිද? නැහැ. ලස්සන්ට අඳින්න කැමති නම් එයාට රැකී ආරක්ෂාවක් නැත්තම් මුදලක් නැත්තම් අඳින්න පළඳින්න පුළුවන් වෙයිද? බැ. ගේදොරක ලස්සන්ට ඉන්න කැමති රැකී ආරක්ෂාවක් නැත්තම් ගෙයක් දොරක් නැත්තම් ඒක එයාට සැපද දුකද්ද? දුකක් පින්වතුනි. ඒව තියෙනවනะ සැපතක් තියෙනවා. අපි සැපත හොයන්නේ මේ විදිහට.
නමුත් අපි කෑවා බිව්වා ගේ දොර ගත්තා කියලා අපි හිතමු බඩකින් ආදි දේ නිවුණට ඒ මොහොතට නමුත් පින්වතුනි අපි ඉපදීමේ ප්‍රශ්නට විසඳුම එතන තියෙනවද රස්සාවි 30-40 දහේ පඩියෙන් නිදහස් වෙන්න පුළුවන්ද බැ ඒ වගේම තමයි ටික 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 දිราපත් වෙලා වයසට යනවද විසඳුම තියෙයිද තියෙයිද නැහැ මරණියට විසඳුම තියෙයිද නැහැ අම්මා තාත්තා නැති වුනහම හිතේ ශෝකය උපදිනවනම් ඒකට විසඳුම තියෙයිද රස්සාවේ හොඳ මිනි පෙට්ටියක් ගන්න පුළුවන් වෙයි ඊට පස්සේ අම්මව ලස්සනට සරසවයි තාත්තව නේ ඊට පස්සේ සෙනගේන සෙනගට කන්න බොන්න හොඳට දෙයි මලගමේ කටයුතු හොඳට කරා කියලා හිත සංසිඳව ගන්න නමුත් අම්මා තාත්තා නැති වෙච්ච එකේ ඒ වේදනාව වටිනාකම පීවන්න පුළුවන්ද දෙ බෑ පින්නතුනි ඒ ප්‍රිය දේවල් නැති වෙලා ඇති වෙන වේදනාවෙන් ඇති වෙන දෙයට රැකී ආරක්ෂාවක් කළ විසඳුමක් හොයාගන්න බෑ නමුත් පින්නතුනි අපි හොඳට කල්පනා කරලා බැලුවොත් අපි මේ යන ගමනේදී අපිට ආහාර කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් නමුත් ආහාරයටත් අපිට ආසාව නැද්ද තියෙනවා රැකී ආරක්ෂාවට ආසාව නැද්ද තියෙනවා ඇඳුම කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. ඇඳුමට ආසාව නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවා. ගේ දොර කියන්නේ අවශ්‍ය දෙයක්. මිනිස්සෙකුට අපි ඒ දෙයට ආස නැද්ද? තිරිසන් සතත් හුඹස් හදා ගන්න, කූඩු හදා ගන්න. ඕද නැද්ද? ඒ ඇයි? එයාලත් සැපත හොයාගෙන යනවා. එයාලත් මොනවද කරන්නේ? හැබැයි පින්නතුනි අර ප්‍රශ්න වලට විසඳුන්නේ නැහැ. අපි හොඳට අවංකව බැලුවොත් අපි ඔය දර්ශනේ පිහිටලා තමයි අපේ ජීවිතේ හසුරවන්නේ. ඒ කොහොමද අපේ ජීවිතේ සැප හදා ගන්න පුළුවන් කොහොමද? රස්සාවක් හොඳට ඉගෙනගෙන ඛණ්ඩ ටික ගියේ දොර තියනවනම්. නමුත් පින්වතුනි දැන් අර අපි කතා කරපු මරණේ වයසට යෑම ලෙඩවීමට විසඳුම ඒකෙන් පුළුවන්ද? බෑ. අඳුනගන්න මේක. අඳුනගන්න. දැන් අපි ඉන්නේ අවිද්‍යාව තුලද නැද්ද? අවිද්‍යාව තුල. ඒතර සත්වයා කැමතිද තමන් යෙදෙන සැපේ හොයාගෙන යන ගමනින් අර විදියට සකස් කරගද්දී ඒකේ ගැළවිලා වෙනත් ක්‍රමයකට එන්න කැමති වීද? කැමති නෑ. බුදුරජාණන් වහන්සේ කිපා කිව්වද ගිහි කෙනෙකුට? හොඳට තේරුම් ගන්න. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ ඒ දේ තුලත් අපි අවිද්‍යාව ඇලීම ගැටීම නැද්ද තියෙනවා එහෙනම් ආන් ඒ ක්‍රමයට කියනවා මොකද්ද මිත්‍යා දෘෂ්ටිය කියලා මොකද්ද කියන්නේ මිත්‍යා දෘෂ්ටිය සැපත හොයන දේින් හැබෑවට සැපත ඇති වෙන්නේ නැයි කි එහෙනම් පින්වතුනි මේ ලෝකේ ඔක්කොම ධනවතුන් උගතුන් මරණින් ලෙඩවීමෙන් නිදහස් වෙලා ප්‍රේදයෙන් වෙන්වීම තුළ ඇතිවෙන ශෝකයෙන් නිදහස් වෙන්නට ඕනේ නේ. එතකොට එහෙනම් මෙන්න මේ දර්ශනේ ඉඳන් ලෝකෙ දිහා බලනවා. එහෙනම් මේ දර්ශනේ ඉඳන් ලෝකෙ දිහා යා බලන්නේ එයාගේ ඒ අදහස නම් හිත තුළ තියෙන්නේ. දැන් ගහක් ගත්තොත් පින්නොතනි අපිට ගහ පේනවා නේ. කොළාතු ඊට පස්සේ කඳ පේන මුල් පේනවද? පේනවද? වැදගත්ම දේ ගහ පවතින මුල් වෙන්නේ මොකද්ද? මුල් මුලක්. ඊතර මේ මිත්‍යා සංකල්පය අපේ ඇතුලේ තියෙන්නේ අපිට ඒක පේන්නේ නැති වුණාට මේ ලෝකෙ ගැන තියෙන සැපයි කියන අදහස අපේ හිතේ. නිට්ටයයි කියන හැඟීම තියෙනවා. ආත්මයි කියන හැඟීම තියෙනවා. මේ ඔක්කොම විකෘතින් අපේ හිතේ තියෙන. ඒක ප්‍රහීන වෙලා නැහැ. දැන් මේ අදහසේ ඉන්න කෙනා එහෙනම් මේ දෘෂ්ටිය නම් තියෙන දැක්ම නම් තියෙන ඊළඟක ලෝකෙ බිහි වෙනවා මොකද්ද මිත්‍යා සංකල්පේ මිත්‍යා සංකල්පාදී දේත් එක අප්‍රමාදී වෙන්න ඕනි ඒකනි බුදුරජාන් වහන්සේ දේශනා කළේ දැන් එයා සැපත හොයනවනි අර එදා අපි ඉගෙන ගත්තේ ප්‍රමාදය ඇති වෙන්න කරුණ මුල් වෙන්නේ මොකද්ද තෘෂ්ණාව මුල් කරගෙන අවිද්‍යාව මුල් කරගෙන ඉතින් ඒ තෘෂ්ණාව තියෙන කෙනා මොකද හොයන් කරන්නේ
දැන් සැපතනි හොයන්නේ යා සැපත හොයන්නේ රූපින් ශබ්ද වලින් ගඳ සුවඳින් රසින් පහසින් ඒකට කියන මොකද්ද කාම සංකල්පන ඉතින් මේ කාමයන් හොයාගෙන යද්දී ආ ආස කරන දේවල් තියෙනවා නම් ඒකේ අනිත් පැත්ත මොකද්ද අකමැති දේවල් තියෙනවා කියන එක ඔයාලා ලස්සන ඇඳුමකට කැමති වෙනවා කැත ඇඳුමට අකමැති වෙනවා ඔයාලා ආස කෑමට කන්න ආසයි අකමැති ආහාර තිබුණොත් අකමැති වෙනවා පටිගි තියෙනවා එන ඇලීම ගැටීම තියෙනවා අර බාණ්ඩර මිත්‍යා දෘෂ්ටි පිහිටපු කෙනාට මිත්‍යා සංකල්ප හැදෙනවා අන්න ව්‍යාපාද සංකල්පනා හිංසා සංකල්පන දැන් ලෝකේ තියෙනවද නේද අපිට තියෙනවා එහෙනම් මේ යන්නේ නිවන කරාද අපි නෑ දැන් අපි ඉන්නේ සම්මා දිට්ඨියේද නෑ දැන් අපිට සම්මා සංකල්පෙද තියෙන්නේ නෑ එහෙනම් යාට මිත්‍යා සංකල්ප දැන් තියෙනවා නම් මිත්‍යා වාචා තියෙනවද නේද තියෙනවා එහෙනම් එයාගේ වචන අපිරිසිදු වෙනවද නේද අර අදහස් වලින් ක්‍රියාත්මක වෙලානේ වැඩ කරන්නේ ඒකනේ ලෝකෙ පිනුතුනි බොරුව කේලම පරුස වචන ඔක්කොම තියෙන්නේ එහෙනම් කයින් කරන දේවල් ප්‍රාණඝාත ආදී ඔක්කොම තියෙනවා එහෙනම් බලන්න එයාට එහෙනම් තියෙන මිත්‍යා ආජීවයක් තියෙන දැන් හම්බ කරන්ට එයා ඕන දෙයක් කරන්නේ ඊට පස්සේ කරන්න ගන්න මිත්‍යා වායාමෙ තියෙන එයා උපයන්ට හබන් හදන්නේ මේ ජීවත් වෙලා ඉන්න කෙටි කාලේ වස්තු සම්පත් පමණ. එපා කියන එක නෙවෙයි මේ කිව්වේ. තේරුණ නේද කියා දෙන එක. දැන් කුසලයේ උපදවල අකුසලයේ බැහැර කිරීමේ වෑයමක්ද තියෙන්නේ? නෑ. එහෙනම් අපිට පැහැදිලි මුල වැරදුනහම ඔක්කොම වැරදිනවා. ඔක්කොම වැරදිනවා. දැන් බලන්න ලෝකෙ දිහා එබිලා සත්වයන්නේ කොයි අතටද අර පැත්තට ආන්න ලෝකේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා දැන් පින්වතුනි මේ ලෝකෙට අවස්ථාවක් තියෙනවා කුමකටද මේ දර්ශනීය වෙනස් කරගන්න ඔන්න බලන්න මේ දැක්ම සකස් කරන ලස්සන සරල දෙයක් අපි නිකන් කියනකො ලොකු දෙයක් නෙමෙයි මම කිව්වේ අපිට දැන් සම්පත් හොයන මොනවද සැපත හොයන ඇඳුම් පැළඳුම් ආහාර ආදී. භික්ෂුවට ඒක එපාද? ඕනිද නැද්ද? ඕනි. මොනවද ඕනි? ඕ සිවුරක් ඕනි. ආහාර ඕනි. තෙමෙන්නේ නැතුව ඉන්න තැනක් ඕනි. ඒතකොට බෙහෙත් හිත් ඕනි. මේක මූලික අවශ්‍යතාවය. ගිහි කෙනාට එපාද ඕනි ගිහි කෙනාටත් ඕනි ගිහි කෙනා මේ ගන්න අර්ථය ගැන යා කල්පනා කරනවද සාමාන්‍ය කරනවද නැහැ ඔන්න භික්ෂුවට ගොඩනගෙන දර්ශනී ඇයි රාග ద్వේස මොහ දුරුණුතුයි යා සැපේටපත් වෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආහාර ගන්න කොහොමද මම මේ ආහාර ගන්නෙ ලස්සන වෙන්න හැඩරුව ඇති කරගන්න නෙවෙයි මේ ජීවිතේ පවත්ව ගන්න. ඇයි ආහාර නැත්තම් ගෑස්ට්‍රික් තවම අසනීප විවිධ දේවල් උපදින්නේ නැද්ද? මේ ලෙඩ දුක් උපදින්න පුළුවන් ලෙඩ දුක් හටගත් ලෙඩ දුක් දුර කරලා මේ කය පවත්ව ගන්න. ඇයි මම කය පවත්ව ගන්නේ මේ ශරීරය? මේ ශරීරය යොමු කළ යුතුයි යමකට. මනාකොට තබා ගත යුතු මොකද බණක් භාවනාවක් කරගන්න බැරි නම් බඩකින් ඉන්න පිපාසේ අසනීපාදී දේත් එක්ක එතකොට මොකද වෙන්නේ කරගන්න බෑ අන්න ආර්ථි මිනිහි කළා මේ ගන්න ආහාරයේ අවසානයේ අසුචි වීම අන්න ආර්ථි මිනිහි කරනවා මේක හැඩරුව ඇති කරගන්න ඇඟ ලස්සන කරගන්න මහත් කරගන්න නිමී මේක ගන්නෙ මේ ගන්න ආහාරේ කෙලත් එක්ක මිශ්‍ර වෙනවා අප්‍රසන්න වෙනවා බඩට ගිහම වමනි වගේ වෙනවා බඩ ඇතුලේ වැලේ තව පිතාදි දිත් එකතු කෙතුනහම කහ වෙලා අසුචි බවට පත් වෙනවා කිරිමැටි වගේ ඊට පස්සේ මල පහ බවට පත් වෙලා බැහැර වෙනවා වෙනවද නේද
බාන්න ප්‍රියමනාප වෙච්ච ආහාරයක් අවසානි. නමුත් ওই දෙක දිහා දකින ක්‍රමයේ අපේ වෙනස් නැද්ද? වෙනස් පින්වතුනි. ඇලෙනවයි ගැටෙනවයි තියෙන්නේ. නමුත් අර බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා දැන් දැක්මක්. දැන් ශ්‍රාවකෙක් ওই විදිහට ආහාර දිහා බලද්දී එයා ඇත්ත ඇත්ත විදිහට බැලුවද නැද්ද? බැලුවද නැද්ද? එන එතන සම්මාදිට්ඨිය නැද්ද? තියෙනවා. දෙවියන් බඹුන් මේ ගිහි ගෙදර වාසය කරන ඇත්ත තිරිසන් ලෝකවල සත්තු උහුම් බලනවද? නෑ. එන එතන විමුක්තිය හැදින්නේ. එතන රාග ద్వේස මොහොමයි වැඩිනේ. දැන් බලන්න සිවුර. සිවුරු පුරවන්නේ ඇයි? ලැජ්ජ ඇති තෙන් වසා ගන්නටත්. මැසි මදුරු වදුරු වලින් බේරෙන්නට, අවුසුලඟින් බේරිලා වාසය කරන්නට. මෙන්න මේ අර්ථය සිහිපත් කරගෙන භික්ෂුව සිවුර පාවිච්චි කරනවා. මේ සිවුරු අර වෙලක් මෙහෙම ලියේදී හදලා තියෙන්නේ. ඒ ක්‍රමයට ඉරපු එකක් තමයි මහලා හදාගන්නේ. ආසා උපදින්නේ නැති වෙන්න. ගිහි කෙනා රතු නිල් සුදු කහ ලස්සන ලස්සන පාට අඳිද්දි පැවිද්දා පඩු ගහනවා. සිවුරේ අර්ථය මෙනෙහි කරන මේ අර්ථය පිණිස ඒ නිසා තුන් සිවුරින් ඉන්න පුළුවන්. ඒ අදහස නැත්තම් සිවුරු තුන මදි. ගිහි කෙනෙකුට ඇඳුම් තුනින් ඉන්න පුළුවන් වෙයිද? ඇත්ත කියන්න ඈ බැරි ඇයි? එයාට ඉස්කෝලේ යද්දි ලස්සනට ඇඳුම් තියෙනුනේ. සුදු උනාට දෙක තුනක් තියෙනුනේ. රස්සාවට යද්දි ඈ ඔබම කල්පනා කරන දවස් 7ට 7ක්. ඒක ඇඳට පස්සේ හිතනවා ගිය පාර ඇඳ ඊළඟ පාර අඳිද්දි වැඩපලේ අය හිතයි මෙයා එකම දේ අඳිනවා. නැද්ද? ඇත්ත. එයාට ඒ සංකල්පනව නෑ. ලෝක දෙකක් පින්නතුනි. ශ්‍රමණවරු බිහිවීමයි මේ බාන ක්‍රම දෙක නේද? ඊට පස්සේ ගිහි කෙනාටත් ඕනේ පැවිද්දටත් ඕනේ වහලක්. පැවිද්දා මෙනෙහි කරනවා. අර සාරිපුත් තෙමහාසි කිව්වේ කකුල් දෙක තෙමින් නැත්තම් හිස තෙමින් නැත්තම් නේ? ඔව්. ඇයි නිවසක් කුටියක් ඕනේ? මැස්සු මදුරුව සතාසි උපාවගෙන් බේරිලා මා මේ කුටිය පරිහරණය කරන්නේ සීලාදී ගුණධර්ම දියුණු කරගන්න, සමාධි ප්‍රඥාව දියුණු කරගන්න. ඉතින් තේනවා. දැන් යා ඒ කුටියට ඇලෙයිද? නෑ. ඇයි? එයාගේ අර්ථය ඒක. තව එහාට ගියාම තව කුටියක ඒ අර්ථය තියෙනවා නම් මොකද වෙන්නේ? එතන වාසය කළා. තව තැනකට යද්දි ආන්න එහෙනම් පින්නතුනි ගිහි ගෙදර වාසය කරන ඔබ ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවනේ පින්නතුනි. මේක ලියලා දීලා මේ දරුවෝ එකපාරම ඔක ලපි දෙල්ල දොට්ට දමාවිද? ඇයි ලෝකේ ගොඩ නැගින්නේ එහෙමයි පින්නතුනි? එහෙම තමයි ලෝකේ ගොඩ නැගුණේ. දැන් බාණ්ඩ මිත්‍යා මාර්ගයයි සම්මා දිට්ඨියත් එක්ක යන මගයි වෙනස් නේද? අන්න ශ්‍රමණයා ඊ ගැන කල්පනා කරනවා. හංසයා වගේ අත්හැරලා යනවා. තෘෂ්ණාව වැඩිලා නැහැ. සිතන ක්‍රමයේ තුල මේ ක්‍රම දෙක වෙනස් වුණාද නේද? වෙනස් වුණා. දැන් පින්නතුනි එතන සම්මා ඒ සාමාන්‍ය සරල දෙයක් මම කියා දුන්නේ. එහෙනම් බුදුරජාන් වහන්සේ අහනවා මෙහෙම. මේ ලෝකයේ පීටලා තියෙන කුමක් මතද කියලා දෙවි කෙනෙක් ඇහුවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දුක මත. කුමක් මතද? දුක මත. ඇයි මේ ලෝකයා දුක මත පිහිටලා ඉන්නවා කියලා කියන්නේ? ලෝකයා පිහිටලා ඉන්නේ චක්ඛායතනේ මතයි. ඒ කිව්වේ ඇස මත. සෝතායතනිය තුල. ඒ කියන්නේ කන තුල පිහිටලා ඉන්නේ. ඒ වගේම තමයි නාසය තුල පිහිටලා ඉන්නේ. ජීව ආයතනේ දිව තුල පිහිටලා ඉන්නේ. කය තුල, මන ආයතනේ මනස තුල පිහිටලා ඉන්නේ කිව්වා. එහෙනම් පින්වතුනි ඔච්චරයි. ප්‍රශ්න ටික හැදින්නේ ඔතනින්.
එහෙනම් මේ ලෝකේ දුක විදියට බුදුරයන් වහන්සේ පෙන්වා දෙන්නේ මොකක්ද? ඇස, කන, නාහි, දිව, කය, මනස. මේ හය රැකගන්න ආහාරය උනි, ඇඳුම් උනි, බේතේත් උනි, ඉන්න තැනක් උනි. ඕනේද නැද්ද? තිරිසන් සතාගෙන උක්කොටම උනි. තිරිසන් ලෝකේ ඇඳුම් නැන්නේ තමයි නේද? නමුත් දැන් බලන්න මේ ලෝකවල මේ ගමනේ යද්දී කෙනෙක් තෘෂ්ණාව වඩනවා, පිරිසක් තව පිරිසක් තෘෂ්ණාව නැති කරනවා. අන්‍ය ආයතන හය දිහා ඊට මූලික අවශ්‍යතා දිහා බැලුවෙත් කොහොමද? ඔන්න නුවණින් දැක්කා හරි විදියට. සිතන ක්‍රමේ වෙනස් වෙන්න ගත්තා. සිවුරු තුනයි කියලා දුක් වෙන්නේ නැහැ, තැවෙන්නේ නැහැ. වේලිච්ච දෙයක්ද ලැබුණි, තෙත දෙයක්ද කියන ප්‍රශ්නෙකුත් නැහැ පිටුතුනේ. සැපත ඇති වෙන්න ගත්තා. සැපත ඇති වෙන්න ගත්තා. අද අපි ඉගෙන ගන්නේ කුමක්ද? චක්කු සූත්‍රය. මොකක්ද ඉගෙන ගන්නේ? චක්කු සූත්‍රය. ඇසගෙන වදාළ දෙසුම. එතකොට මේ දේශනාවේදී අපි ඔබට කියා දෙනවා කරුණු කීපයක්. සමහර කෙනෙකුට ගැටලු තියෙනවා කුමක් ගැනද? මේ ඇස, කන, නාහි, දිව, කය, මනස ගැන කතා කරද්දී මේ ඇස වෙන එකක් වෙන එකක් තියෙනවා. තව මේ කන වෙන එකක් වෙන කනක් තියෙනවා විදර්ශනා කළ යුතු. මේ නාසයේ වෙන එකක් තව නාසයක් තියෙනවා කියලා මෙහෙම කතාවක් අහලා තියෙනවා නේ. ඒක පින්වතුනි, ඒ කාරණේ නිවැරදිව අඳුනගන්න බැරි වීම නිසා ඇතිවෙච්ච දෙයක්. එහෙම බෙදා දක්වන්න යෑම තුලයි ගැටලුව ඇති වුණේ. බෙදා දක්වන්න එහෙම ගියාම ඇති වෙන ප්‍රශ්නයක් මිස මේකේ ක්‍රියාවලිය හොඳට අඳුනගත්තොත් ගැටලුව ලිහෙනවා. ගැටලුව ලිහෙනවා. දැන් ආහාර ඇඳුම් ගැන හරියට බැලුවම මොකද වෙන්නේ? ඈ ගැටලුව ලිහෙනව නේද? ලිහෙනවා. පින්නතුනි හරි ක්‍රමයට හිතන්නේ නැතුව නම් සසරින් ගැලවී කියලා හිතන්න එපා. වෙන්නේ. වෙන්නේ. ඔබ දන්නෝ ඇති, ඔබ අහලා ඇති වචනයක් ධර්ම ඉගෙන ගද්දි උදයව්වේ කියලා. මොකද්ද උදයව්වේ දකින්නවා කියන්නේ? උදයව්වේ දකින්නවා කියන්නේ මොකක්ද? ඈ හට ගැනීමයි නැතිවීමයි. අපි දැන් පිහිටලා ඉන්නේ කුමක් මතද? දුක මත. කුමක්ද දුක? ඇස, කන, නාසය, දිව, කය, මනසයි. එහෙනම් ඇස, කන, නාහි, දිව, කය, මනසෙත් දකින්න ඕනේ මොකක්ද? මොකද්ද දකින්න ඕනේ? උදයව්‍ය. උදයව්‍ය දකින්න කිනා තමයි සද්ධානුසාරි ධම්මානුසාරි වෙන්නේ. කවුද? ඔව්. එතකොට මේ උද්‍යව්‍ය දකින්න කෙනා තමයි ඒ දස්සන භූමිය පිටලා සෝතාපන්න වෙන්නේ. දැන් අපි මොකක් මතද පිටලා ඉන්නේ? දුක මත. මොකක්ද දුක? ඇස, කන, නාහි, දිව, කය, මනස. එහෙම නැත්නම් අපි කියනවා සලා යතන. එතකොට මෙන්න මේ ආයතන 6 ඒ ස්වභාවයේ විදිහටම අඳුනගත්තොත් එයා දැක්මක් උපදව ගන්නවා. ඒකට කියන මොකද්ද? සම්මා දිට්ඨි. එතකොට මේ උදයව්‍ය දකින්න කෙනා තමයි සෝතාපන්න නොවි මිය යන්නේ කියන්නේ. කවුද?
සෝතාපන්න වෙමි යන්නේ ඇති කවුද? උද්‍යවේ දකින්න කෙනා. ඒතකොට යාට තමයි ප්‍රඥාව වැඩිින්න පටන් ගන්න. ප්‍රඥාව කියන්නේ මොකක්ද? ඇස ගැන තියෙන ඇසේ ස්වභාවයේ ඒ ස්වභාවයෙන් තියෙන දැනුම අවබෝධි දැක්ම. කන කණී ක්‍රියාකාරීත්ව ස්වභාවයේ ඒ විදිහට දකින දැකීම තුළ ඇතිවෙන නුවණ. නාසී නාසී ස්වභාවය ගැන පවතින ස්වභාවය ගැන යාට ඇතිවෙන නුවණ අවබෝධි. දිව ගැන දිවේ ස්වභාවය ගැන යාට ඇතිවෙන මොකද්ද? අවබෝධි නුවණ. තව කය ගැන කයේ ස්වභාවය ගැන යාට ඇතිවෙන අවබෝධි දැනුම. තව මනස මානසික ස්වභාවය මානසික ක්‍රියාකාරීත්වය ගැන යාට තියෙන දැනුම අවබෝධි. මේක තමයි වඩන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ. මේක තමයි වඩන්න තියෙන්නේ. එතකොට මේ දේ ගැන හරියට අඳුනගද්දි මේ හය ගැන එයාට තමයි වැඩෙන්නේ මොකද්ද? ප්‍රඥා ස්කන්ධය වැඩෙන්නේ. එයාට තමයි තියෙන්නේ ඇස කන ගැන නිවරදි දැක්ම සම්මා දිට්ඨිය පිහිටන්නේ. දැන් මේ ආයතන හය ඔබට නැද්ද? මට නැද්ද? දෙවියන්ට නැද්ද? තිරිසන් සතාට නැද්ද? තියෙනු. මෙන්න මේ හය ගැන මෙන්න මේ දර්ශනය උපද්දව ගන්න ඕනි පින්වතුනි. හොඳට අහගන්න. හොඳට ඉගෙන ගන්න. මේ දේශනාවේදී මේ ඔක්ඛන්ති සංයුත්තේ සංයුත්තනිකායේ තුනේ තියෙනවා. මේකේ පංච උපාදානස්කන්ධයට අදාළ දේශනා තියෙන සංයුත්තනිකායේ තුනේ. නමුත් මේ ඔක්ඛන්ති සංයුත්තේ ඇස කන නාහේ දිව කය මනස ගැන කියා දීලා සද්ධානුසාරී ධම්මානුසාරී බව කියා දීලා එයා පෘථග්ජන භවින් අත් මිදීම ගැන කියලා එයා සෝතාපන්න වීම ගැන කියනවා. ඊට පස්සේ කියනවා කියා දෙනවා බුදුරයන් වහන්සේ යා සද්ධානුසාරි ධම්මානුසාරි නම් මේ ඇස කන ගැන හිම තීරුම් අරන්නම් යා මැරෙන්නේ නැහැ කියනවා සෝතාපන්න නොවි. සෝතාපන්න වුණාට පස්සේ තමයි මැරෙන්නේ කියලා. මේ දේශනාවේ තියෙන. ඊට පස්සේ ඊළඟ දේශනාව කියා දෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ගැන, අරමුණු ගැන. ඊට පස්සේ ඒ ගැන කියා දෙලා ඊළඟ දේශනාව කියනවා මේ විස්තරය. ඊට පස්සේ තව තැනක දේශනාවක් තියෙන විඥානය සීකණී ගැන. ඒක හරියට අවබෝධ කරගත්ත තර විදිහටම එයා සද්ධානුසාරි ධම්මානුසාරි විල එයා සෝතාපන්න වෙයි මියන්නේ නැහැ. පෘථග්ජනියෙක් නෙවෙයි කියනවා සතර අපායන් අත් මිදුණ කියන. බැලුවාම පින්නතුණි හරි පුදුම දැක්මක්. හරි පුදුම දැක්මක්. හොඳයි අපි බොහෝම ප්‍රවේශමට මේ කරුණු තේරුම් ගමු. මුලින්ම දේශනා කරන චක්කුම් භික්ඛවේ අනිච්ඡං. ඉකිවි ඕ ඇස අනිත්‍යයි. දැන් අපි ඇස අනිත්‍යයි කියන එක අපි බණට අහලා ඔක්කොම දන්නවද නේද? දන්නවා. සාමාන්‍යයෙන් බණහන් නැතුව ගෙදර දොරක ලංකාවේ බෞද්ධ පරිසරයක ඉන්න සාමාන්‍ය බෞද්ධ කියන උදේ හවසට අරක්කු බීගෙන ඉන්න මිනිසෙක්ගෙන් ඇහුවොත් බුදුරජාණන් වහන්සේ ඇස අනිත්‍යයි කියලා කිව්වා නේද? අපෝ කියයිද නැද්ද? කියයි. දැන් එයා සෝතාපන්නද? නැහැ. එතකොට අපි කවුරුත් දැකලා තියෙනවද නැද්ද? ඇස මරණයටපත් වෙනවා. ලෙඩ දුකටපත් වෙනවා දැකලා තියෙනවා. සාමාන්‍ය ලෝකයේත් ඇස අනිත්‍යයි කියලා කියනවා. සෝතාපන්නද? නෑ. එහෙනම් තියෙන දෙයක් තේරුම් ගන්න. නේ? ආ නෑ. ඒක තමයි උදයව්වේ කියන්නේ.
විපරිණාමි ඒ කියන්නේ වෙනස් වෙනවා, වෙනස් ස්වභාවයකට පත් වෙනවා. අඤ්ඤතාභාවි අඤ්ඤ ස්වභාවයකට පත් වෙනවා. ඊට පස්සේ මේ ඇස ගැන බුදුරයන් වහන්සේ කියලා කන ගැනත් ඊටිකම කියනවා. ඊට පස්සේ නාසය ගැන කියනවා, දිව ගැන කියනවා, කය ගැන කියනවා, මනස ගැන කියනවා. මේ හය ගැනම වෙන වෙනම මේ විදිහට මෙතනදි කියා දෙනවා. එහෙමනම් පින්වතුනි මේ ඇස කන නාහි දිව කය මනස මේක දුක නම් එයා ඇස කන ගැන පිරිසිදු අවබෝධය ඇති කරගන්න ඕනේ නම් එයා යමක් දැනගන්න ඕනේ. ඒ තමයි ඇස කන නාහි දිව කය මනස ලෝකේ පවතින්නේ මොනවා තිබුණොත්ද කියලා. කුමක්ද දැනගන්න ඕනේ? ඇස කන නාහි දිව කය මනස ලෝකේ තියෙන්නේ කුමක් තිබුණොත්ද කියලා. ඊට පස්සේ ආ දැනගන්න ඕනේ ඇස කන නාහි දිව කය මනස නැති වෙලා යන්නේ මේ ලෝකේ මොනවා නැති වුණොත්ද කියලා. ඒක හොඳට තේරුම් ගන්න. ඇස කන ලෝකේ හටගන්නේ කුමක් තිබුණොත්ද, කුමක් හටගද්දොත්ද? ඊට පස්සේ ඇස කන නැති වෙන්නේ කුමක් නැති වුණොත්ද? හට ගැනීමයි නැතිවීමයි අතර මේ ඇස කන පවතිනවා නම් ඒ කුමක් නිසාද? හොඳට අඳුරගන්න ඕනේද නැද්ද? ඕ. එතකොට බුදුරජාණන් වහන්සේ තවත් දෙයක් දේශනා කළා. මොකද්ද? ඇස කන පුරාණංකම පැරණි කර්මයක්. එන ඔබේ අපේ ඇස කන මොකක් හින්ද හැදිච්ච එකක්ද? මනුස්ස ලෝකේ පැරණි කර්මයක්. සරල උදාහරණයක්. ආලාර කාලාම උද්දක රාම පුත්‍ර බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න මත්තින් මේ දෙන්න ඇසුරු කළාද නේද? ඇසුරු කළා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ දෙන්න ගැන හොයලා බැලුවද නැද්ද? ඒයි හිව්වේ ධර්මයේ කියන්නට. දෙවරු මුලින්ම ඇවිල්ලා කියනවා ඒ දෙන්න කාලක්‍රියා කළා. එක්කෙනෙක් ඊයේ එහෙම කියනවා නේද කාලක්‍රියා කළා කියලා. බලද්දි මිය ගිහිල්ලා. එතකොට ඒගොල්ලෝ ඉපදුනේ මනුස්ස ලෝකේද, තිරිසන් ලෝකේ කියලාද සඳහන් වුණේ, പ്രേත ලෝකේ කියලාද සඳහන් වුණේ, නිරය කියලාද සඳහන් වුණේ, චාතුම් මහරාජික යාම තාවතින්ස කියලාද සඳහන් වුණේ? ඈ අරූප බ්‍රහ්ම ලෝකවල කොහෙද ඉපදුණි? ඔව් රූප සංඥාව නැති ලෝකවල කුමාරි බ්‍රහ්ම ලෝකවල ඉපදුණා. එයාලේ බ්‍රහ්ම ලෝකෙට ගියේ ඇයි? එයාලා මනුස්ස ලෝකෙදි කවුද? තාපසවරු. කවුද? තාපසවරු. ඒ තාපසවරු භාවනා කළා. මොනවද කළේ? භාවනා කළා. ඒ තාපසවරුන්ට තිබුණා මොකද්ද? දුක මත පිහිටලා හිටියා. මොකද්ද දුක? ඇස කන තිබිලා තියෙනවා. ඒව හඳුන්නපු නම් තමයි ආලාර කාලාම උද්දකගේ පුතා, උද්දක රාම රාමගේ පුතා, රාම පුත්‍රය. එතකොට ඒ උද්දක රාම පුත ආලාර කාලාම තමන්ගේ දෙමව්පියන්ගෙන්, තාත්තගෙන්, එහෙම නැත්නම් ගුරුවරුගෙන් ඉගෙන ගත්ත දෙයක් තිබුණා ඇසකණි. ඒ තමයි ඔය නේව සංඥා සංඥාදී ආකින්චඤ්ඤායතනාදී සමාධි ගැන. ඒගොල්ලෝ ඇසින් කණින් ඒව දැනගෙන
චේතනාවක් මුල් කරගෙන භාවනා කරන්න ඕනි කියලා මොකද කළේ? භාවනා කරලා තියෙනවා. භාවනා කරගෙන යද්දී බාහිර ලෝකේ තියෙන ලෝකේ සාමාන්‍ය අපි ඉන්න ලෝකේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස තියෙනවනේ. දුව, දරුව, බිරිඳ, ඇවරු මේ ලෝකේ ඉන්නවද නැද්ද? ඒගොල්ලෝ ඒ දිහට ඇලිලා නැහැ. හැබැයි චේතනාත්මකව නැවත නැවත යමක් කරලා තියෙනවා. මොකද්ද කලි? භාවනා කරලා. පස්සේ මැරිලා තියෙනවා. පස්සේ මොකද වුනේ? මනුස්ස ලෝකේ ඒ ඇසකන ආදාහණී කළා. නේද? හැබැයි පින්නතුනි, එයාලා බ්‍රහ්ම ලෝකේ ගිහිල්ලා තියෙනවා. එහෙනම් ඒගොල්ලන්ට ඒ ලෝකෙට යන්න යමක් හැදි හැදි තිබිලා තියෙන මොකද්ද? කර්මය. මොකද්ද? කර්මය. ඒ චේතනාත්මකව හැදි හැදි තිබිලා තියෙන මොකක්ද? නැවත රූපයක් ලබන දෙයක් හැදිලා තියෙන්නේ. චේතනාවෙන් හැදෙන සිත තුළ මොනවද හැදිලා තියෙන්නේ? නැවත රූපෙම උපද්දවලා දෙන දෙයක්. නැවත ඒ පුරුදු කරන විඳීම ඇති කරලා දීලා තියෙනවා. හඳුනා ගැනීම චේතනාව විඥානේ හදලා දීලා. දැන් බාණ්ඩ මිනිස්සයා මිනිස්සෙක් විදියට හිටියට එයා ඇතුලේ හද හද ඉඳලා මෙහෙට ආйти නැති එකක්. මේ චේතනාවෙන් කරන්න පුළුවන් එකක්. මනුස්ස ලෝකේ හිටියට නිර්යනදී හැදිලා හැදි තියෙන්න පුළුවන්. പ്രേත ලෝකේ, තිරිසන් ලෝකේ, එක්ක මනුස්ස දිවි ලෝක. දැක්කනි මැරුණා ගියා. කර්ම සකස් වෙලා ඔන්න උප්පත්ති ලැබලා. කර්මයට අනුව මොකද වෙලා තියෙන්නේ? උප්පත්ති ලැබලා. හද හද පුදී හට අරගෙන. හද හද ඉඳලා තියෙන්නේ මොකද්ද? බ්‍රහ්ම ලෝකෙටයි ති රූපයක්. ඊට අදාළ වේදනාවක්. ඊට අදාළ හඳුනා ගැනීම. ඊට අදාළ චේතනාවක්. ඊට අදාළ විඥානයක්. හටගත්තා. කවුද? බ්‍රහ්මී. එතකොට ඒ ලෝකේ යමක් ලැබුවද ඒක මොකක්ින්ද ලැබුවද? පැරණි කර්මයක් ඉඳා. දැන් මේ ලැබපු ජීවිතේ කල්පයක්, කල්ප දෙකක් තුනක් පවතිනවද නැද්ද? තියෙනවා. අපිත් ලැබුවා. පුරාණං කම්මං, පැරණි කර්මයක්. අපිත් හද හද හිටපු දෙයක් ලැබිලා. කුමක්ද ලැබුණේ? ඇස, කන, නාහි, දිව, කය, මනසක්. ඒක කල්ප ගණන් තියෙන්නේ. කොච්චර තියෙන්නේ? 50යි, 60යි, 70යි. හැබැයි ඒ ඇස කන තුල නැවත හැදෙන වරක මොකද්ද? නැවත ඇසක් කනක් හදලා දෙනදී. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියා දෙනවා මේ ආයතන වලට ආයතනයක් නැවත නැවත හදලා දෙනවා. පුදුම ලස්සන ගමනක්. ලස්සනනේ මේ කියා දෙනදී. ඔව්ද නැද්ද? ඔව්. එහෙනම් මේ ඇස කන නාහි දිව කය මනස හොඳට තේරුම් ගන්නට නම් දැන් අපි දැනගන්න ඕනි එක දෙයක්. මොකද්ද? නාම රූප ගැන. මොනවද දැනගන්නේ? නාම රූප ගැන. නාම රූප පච්චය සලායතන. එහෙමයි කියා දුන්නේ. කොහොමද කියා දුන්නේ? නාම රූප පච්චය. ඔව්, ඒ කිව්වේ නාම රූප නිසයි ආයතන. කුමක්ද? නාම රූප නිසයි ආයතන කිව්වා. නාම රූප නැති වුණොත් ආයතන නැති වෙනවා. කච්චාන මහරහතන් වහන්සේ කියා දෙනවා රූපය කියලා ගන්න ඕන ඇස කන නාහි දිව කය රූපය කියලා ගන්න. තේරෙනවද කියලා දෙන එක? වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර කියන්නේ නාම ධර්මතාවයයි. තේරෙනවද කියලා දෙන එක? මේක මුලින් සරලව තේරුම් ගන්න, පස්සේ ලොකු අර්ථයක් කරා යනවා. ලොකු අර්ථයක් කරා. හොඳට තේරුම් ගන්න ඕනේ.
මේ දේ සරලව තේරුම් ගන්නට නම් ඔබට මේ කරුණ චුට්ට චුට්ට තේරුම් කරන්න ඕන. ඒ තමයි ඔබ හිතන්න මෙහෙම. ඔබට සිත නැත්තම් මොකක් නැත්තම්ද? සිත නැත්තම්. අපි හිතමු සිතක් නැති ශරීරයක් මෙතන තිබුණොත් මොකක් තිබුණොත්ද? සිතක් නැති ශරීරයක් තිබුණොත් ඒ ශරීරයේ වේදනාවක් සංඥාවක් චේතනාවක් ස්පර්ශයක් මානසිකාරයක් තියෙයිද? තියෙයිද? නැහැ. මොනවද නැත්තේ? වේදනාව සංඥාව චේතනාව ස්පර්ශේ මානසිකාරය. වේදනාව සංඥාව චේතනාව ස්පර්ශේ මානසිකාරය කිවි මොකක්ද? හොඳට තේරුම් ගමු අපි. ඕනාම ධර්මතාවයක්. නමුත් අපි අඳුනගන්නේ නැත්තම් පින්වතුනි නා මානසිකාරය කියන්නේ මොකක්ද? එතකොට එයාට ඊ ගැන වැටහීම නැත්තම් කොහොමද මේවා වෙන් කරගන්නේ? තේරුණේද? මානසිකාරය කියන එක ටිකක් තේරුම් ගන්න. මානසිකාරය කියලා කියන්නේ මොකක්ද? ඔබට කියනවා මේ කියන බණ හොඳට අහන් ඉන්න. ඔන්න සිතක් සහිත කෙනෙකුත් ඉන්නවා, සිතක් නැති මලකඳක්කුත් තියෙනවා මෙතන. එහෙනම් කාටද මේ කියන බණ හොඳට අහන් ඉන්න පුළුවන්? ඉතින් මලකඳත් පින්වතුනි හෙළවෙන්නේ නැතුව ඉන්නේ. ඈ ඈනුමක්වත් අරින්නේ නැණි. නිසල්මනේ ඉන්නවනි. ඔව්ද නැද්ද? ඈ සිතක් තියෙන කෙනා. එයාට මානසිකාරය තියෙනවද නැද්ද? එයා අවධානය යොමු කරන් ඉන්නේ. ඇයි අවධානය යොමු කරන්නේ? මානසිකාරය වෙනස් වුණොත් වෙන වෙනේවට හිත යනවා. එහෙනම් මේ සිත කියන ධර්මතාවයේදී මානසිකාරය හරිම වැදගත් එකක්. මානසිකාරය කියලා කියන්නේ යමකට සිත යොමු කරන්න පුළුවන් ස්වභාවය. ඒ හින්දායි පින්නතුනි අර දිහා බලන්න කිව්වම ආ කියලා අපි බලනවා. ඇසට මානසිකාරය යොමු කළා. පොඩ්ඩක් අරදී අහන්න බලන්න කිව්වා මොකද වෙන්නේ? අපි අහගෙන ඉන්නවා. කනට යොමු කළා. ඒ ඇයි මානසිකාරය යොමු කළා? පොඩ්ඩක් මේ හරි එනවා ගඳක් බලන් ඉවල්ලල කියන. එතකොට මොකද වෙන්නේ? නාහෙන් ඉවල්ලන්න ගන්නවා. නාහෙට මොකද උනේ? මානසිකාරය යොමු කළා. බාණ්ඩ මේකේ රහ හොඳයිද කියලා. එතකොට මොකද කරන්නේ? දිවට යොමු කළා. මොකද්ද? මානසික මලමිනියට කිව්වට නෑ. ඇයි? සිතනේ. සිතත් තිබුණොත් ඒවා තියෙන මේ මානසිකාරය ආදිදී. ඊට පස්සේ කියනවා බලන්න මදුරු කනුව කනුව දැයින්නේ නැද්ද කියලා. සමහරට අපි මොකක් හරි දෙයක් අවධානය වෙන දෙයකට යොමු වෙලා මදුරු කනුව කිව්වහම ඔන්න කයට හිත යොමු කළා. මානසිකාරය යොමු කරන්න පුළුවන් කයට. සිත කියන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔයාට මතක නැද්ද අර සිද්ධිය? ටිකක් කල්පනා කරන්න ඕ කියනවා. ඇයි අරහෙම වුණේ කියනවා. කියන්නේ නැද්ද? ඒතර අපි මොකද කරන්නේ? සිහිය යොදමින් මානසිකාරී යොමු කරනවා. අතන අතනදි මෙහෙම වුණේ. එහෙම කරන්නේ නැද්ද? මානසිකාරී යොමු කරනවා. ඔබටත් කියනවා. භාවනා කරන යෝගාවචරයටත් කියන මොකද්ද? බුදු ගුණට සිත යොමු කරන්න. පිලිකුලට සිත යොමු කරන්න. මෛත්‍රියට සිත යොමු කරන්න කියලා අපි යොමු කරන්නේ දේ දෙයට. ඒකට කියන මොකද්ද? මානසිකාරය. මානසිකාරය කියන්නේ මේ අරමුණක් ඇති කරලා දෙනවා කියන එකයි. ඊතර මේ සිතේ තියෙන මේ හටගන්න මානසිකාරය කියන ස්වභාවයෙන් මුල් කරගෙන අපිට ඕන දෙයක් උපද්දව ගන්න පුළුවන්. හීන ලෝකෙට යන්න පුළුවන්. අතීතයට යන්න පුළුවන්. අනාගතයට යන්න පුළුවන්. වර්තමානයේ ඕන දෙයකට හිත යොමු කරන්නට පුළුවන්. බැරිද? චිත්‍රපටියක් වගේ.
එතකොට මේ සිතක තමයි මානසිකාරය කියන ස්වභාවය තියෙන්නේ. කුමක්ද තියෙන්නේ? ඔව්, මානසිකාරය. දැන් මානසිකාරය කියන්නේ ඔබට තේරුණාද? තේරුණා. එතකොට මේ සිතේ මානසිකාරය හටගන්නව තැන් කීයක හටගන්නවද? හයක. කොහෙද? ඇසේ, කනේ, නාහේ, දිවේ, කයේ, මනසේ. ඔබට සැකයක් තිබේ නම් මේ ගැන මහා හත්තිපදෝපම සූත්‍රයේ කියවන්න සාරිපුත්යන් වහන්සේ කියා දෙන. තේරුණා නේද? හරි. ඊට පස්සේ මේ නාම රූප වලට අයිති තව එකක් තමයි මොකද්ද? ස්පර්ශය. මොකද්ද? ස්පර්ශය. ස්පර්ශය කියලා කියන්නේ දැන් මේ ටික කියලා අපි තව ලස්සන කරුණු ටිකක් ඉගෙන ගන්නවා. ස්පර්ශය කියලා කිව්වේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මොකක්ද? කරුණු තුනක් එකතු වෙනවා කියන එකනේ. මානසිකාරය කොහෙද ඉපදෙනවා කිව්වේ? ඇස, කන, නාහි, දිව, කය, මනසේ. ස්පර්ශය ඇති වෙන්නේ කොහෙද එහෙනම්? ඇසේ, කනේ, නාහේ, දිවේ, කයේ, මනසේ. කොහොමද ඇති වෙන්නේ? එයාට ඇස තියෙන්න ඕනේ. රූප ඇසට එන්න ඕනේ. දැන් මානසිකාරය එතෙන්ට යොමු වෙලා නම් සිත, විඥානේ මොකද වෙන්නේ? එකතු වෙනවා. මොකද වෙන්නේ? එකතු වෙනවා, ගැටෙනවා, එකට එකතු වෙනවා. අත් දෙක මෙහෙම අප්පුඩියක් ගැහුවා මොකද වෙන්නේ? ගැටුණානේ. ලී කැබලි දෙකක් එකට අතුල්ලද්දි මොකද වෙන්නේ? රස්නේ උපදිනවා වගේ. ඇසයි රූපේ මෙහෙම විඥානය එකතු වෙන. එතකොට මොකද වෙන්නේ? අන්න ස්පර්ශය ඇති වෙනවා. මොනවද ඇති වෙන්නේ? ස්පර්ශය ඇති වුණා කියන්නේ. මලමිනිය තියෙනවා, ඇස තියෙනවා, රූප නැද්ද? තියෙනවා. මොකද්ද නැති? විඥානෙ නෑනේ. එහෙනම් අර මානසිකාරය ඇසට යොමු වෙන්නේ මලමිනියට කියන මේ බලන්නකෝ කියනවා. අර අසවල ඇවිල්ලා වගේ යාළුවෝ ඇවිල්ලා බලන්න කියනවා. එයාට ඇසක් රූපයක් තියෙනවා. රූප පේන බාහිර රූප තියෙනවා. ඇසකුත් තියෙනවා. දැන් මානසිකාරය නෑනේ. එහෙනම් විඥානය ඇසෙ උපදිනවද? එහෙනම් එතන ස්පර්ශය ඇති වුණාද? ආයේ කර්ණ තුන එකට එකතු වීමට කියනවා මොකද්ද? ස්පර්ශය. ස්පර්ශය ඇති වුණොත් තමයි ඒ සිතේ උපදින්නේ මොකද්ද? වේදනාවක්. ඇස ඉදිරියට ආපු කෙනා රතුද සුදුද? සංඥාව, චේතනාව. සිතක් තිබුණොත් මලමිනියට සිත නැති නිසා වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශ, මානසිකාරණය. සිතක් තියෙන කෙනෙකුට මොකද වෙන්නේ? මේ ටික තියෙනවද නැද්ද? තියෙනවා. මලමිනිය ඇස කන දැන් මොකද වෙන්න පටන් ගන්නෙ? දවස් දෙකක් යද්දි පණුව ගහලා නැති වෙලා පස් වෙලා යනවා. ඇයි? මොනව නැති හින්දද? නාම රූප නැති හින්දා. මොනව නැති හින්දද? නාම රූප නැති නිසා. තේරුණාද කීපේක? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇස, කන, නාහි, දිවකය, මනසක හට ගැනීම දකිනවා නම් එයා දකින්නේ මොකද්ද? නාම රූප. නාම රූප නැති වුණොත් මොකද වෙන්නේ? ඇස, කන ලෝකේ නැති වෙලා යනවා. ඇස ගැනත් එහෙම තේරුම් ගන්න ඕනි, කන ගැනත් තේරුම් ගන්න ඕනි, නාහි ගැනත් තේරුම් ගන්න ඕනි, දිව ගැනත් ඒ විදිහට තේරුම් ගන්න ඕනි, කය ගැනත් තේරුම් ගන්න, මනස ගැනත් එහෙම තේරුම් ගන්න ඕනි. නමුත් පින්වතුනි මේ කාරණය ඊටාම සියුම් එකක්. මේ කාරණේ කොහොම එකක්ද? ඊටාම සියුම්. දැන් ඒක ඉගෙන ගමු. තේරුණා නේද කියাদীපදී? දැන් ඔයාලට මම මොනවද මේ සරලව මේ චුට්ට කියා දුන්නේ? නාම රූප හින්දා ආයතන 6 තියෙනවා. නාම රූප නැත්තම් අමලකුණයි සාමාන්‍ය කෙනයිගේ උපමාවෙන් කියා දුන්නා. නමුත් පින්වතුනි මේ ඇස, කන, නාහි, දිව, කය, මනස කියන මේ ආයතන වල තියෙන දෙයක් තමයි හට අරගෙන පැවතිලා නැති වෙන එකක් තියෙනවා. කොහොමද? හට අරගෙන පැවතිලා නැති වෙලා යනවා.
දියෙන්ද ඉර තියෙන ඒ වගේ මේක දකින්වටයි උදයව්වි කියන්නේ මේක දකින්වට මොකද්ද කියන්නේ උදයව්වි කියලා ඔයදී ඇති වුණාම තමයි පින්නතුණියා සද්ධාව බලවත් වෙලා බැසගන්නේ කොහොමද වෙන්නේ යා බැස ගන්නවා කියන සද්ධාවේ එයාට තමයි ප්‍රඥාවෙන් බැස ගන්න තව කෙනෙක් එතකොට මොකද වෙන්නේ දැන් එයා ඒ විදිහට ශ්‍රද්ධාවේ පිහිටනවා කෙනෙක් එයාට සද්ධානුසාර කියනවා මේ විදිහට දකිද්දී කෙනෙකුගේ ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් වෙනවා එයාට කියනවා ධම්මානුසාරී කියලා බලන්න කොච්චර දේ තියෙනවද ඇස කන පටන් අරගෙන හොඳට අහගන්න. දැන් මේදී ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපි හොඳ නුවණින් ප්‍රවේශමට විමසා බලමු. දැන් ඔන්න ඔබ තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ ඇස කියලා ගද්දි පින්නතුණි මෙන්න මේ විදිහට තේරුම් ගන්න. දැන් අපි හිතමු ඉස්සරහා තියෙන බෝලයක්. මොකද්ද තියෙන්නේ? අපි ඉස්සරහා තියෙනවා අර ෆුට්බෝල් කියලා තියෙන ලොකු බෝල රගර් බෝලයක් හරි ලොකු බෝලයක් තියෙනවා ඉස්සරහා වොන්න අපි හිතමු මෙතන ඉඳන් මීටර් 5ක් එහෙන් ඒ බෝලයක් තියෙනවා අපිට ඇස් දෙකකුත් තියෙනවා සිතකුත් තියෙනවා දැන් අපිට ඇස් දෙක තියෙනවා නම් අතන ෆුට්බෝල් එකකුත් තියෙනවා නම් ෆුට්බෝලයක්කුත් තියෙනවා නම් බෝලයක් තියෙනවා අපිට ඒක දකින්න පුළුවන් ද බැරිද දැන් මොනවද එතන තියෙන්නේ ඇහැ තිබුණා ආ බෝලේ කියන්නේ රූපයක් තිබුණා තව ආසිත තිබුණා ඔය කර්ණ තුන එකතු වුණොත් දැන් අන්න බෝලයක් තියෙනවා බලන්න කියලා එතකොට ඇසට මානසිකාරය අපි යොමු කරනවා කියලා බලනවා අවදානි ඇස තියෙනවා රූපේ තියෙනවා නැහැ මානසිකාරය තිබුණා දැන් මොකද එතුනේ ඇසි විඥානි මොකද්ද කර්ණ තුන එකට එකතු වීමට ආවා ඒකට කියනවා එකතු වීම. ඒකට කියනවා ස්පර්ශය. මොකද කියන්නේ? ස්පර්ශය. දැන් මේ ස්පර්ශය ඇති වෙච්ච ගමම්ම ඇසේ ඇති වෙනවා ස්පර්ශය ඇති වුණොත් මේවා අනිවාර්යයි මොකද්ද? වේදනාව සංඥාව. ඇසේ චේතනාව කියලා විශේෂයෙන් හොයන්න බෑ දෙයක්. ඒ සංඥාවම තමයි අපිට එතනදී ගන්න. වේදනාව සංඥාව තමයි එතන ප්‍රකට වෙන්නේ. තේරුණේද කියලා දෙනික. එතකොට ඔන්න ඒ ඇසේ හටගත් රූපේ තමයි අපි දැනගන්නේ. දැනගන්නේ මොකෙන්ද? ඇහැ තිබුණා කියලා රූපේ තිබුණා කියලා දැනගන්න බෑ. මොකද්ද තියෙන්න ඕනේ? විඥානේ තියෙන. එහෙනම් දැනගන්නේ මොකෙන්ද? ඇහෙන්ද විඥානෙන්ද? විඥානේ. කොහෙන්ද දැනගන්නේ? විඥානේ. ඇසින් නිමි. රූපින් නිමි දැන ගැනීම තියෙන මොකෙන්ද? විඥාන. ඒකනේ මලමිනියට බැරි දැනගන්න. ඇයි ඒ? විඥානි චුතයි එතන. තේරුණේද කියලා දිනක. දැන් එතකොට එයා ඒ ඇහැට පැමුණු රූපේ ඔන්න දැනගන්නවා. එතකොට මොකද වෙන්නේ? දැන් කර්ණ තුන එකට එකතු වුණානේ, ගැටුණානේ. ඒකට කියනවා ස්පර්ශය. ස්පර්ශෙත් එක්ක එතන උපදිනවා වේදනා, සංඥාදී ධර්මතා. තේරුණේද? එතකොට අපි කියනවා ඇස ඉපදුනා. මොකද්ද කියන්නේ? ඇස ඉපදුනා. ඇස හටගත්තා. ඇස හටගත්තේ ඇයි? එතන වේදනාව, සංඥාව, චේතනා, ස්පර්ශ, මනසිකාර සතර මහා ධාතු. නාම රූප තියෙන හින්දා. කුමක් තියෙන හින්දාද? නාම රූප තියෙන හින්දා. අර තියෙන බෝලේ මෙහෙම ඇවිල්ලා ඇහි වැදුනද? නෑනේ. ඔව්ද නැද්ද? බෝලේ ඇවිල්ලා ඇහි වැදුනද? නෑ. එහෙම උනේ නෑ. එහෙම උනේ නෑ. නමුත් දැන් අපි හිතමු ඇහි තියෙන සුදු පාට කොටස තියෙනවනේ. සුදු පාට කොටසට පුළුවන් ද බෝලේ දකින්න? බැ. නහර වැල් වලට පුළුවන්ද? බැ. හැබැයි එතන විශේෂ දෙයක් තියෙනවා. මොකද? කළු ඉංගිරියාව. ඔව්ද නැද්ද? ඒ කළු ඉංගිරියාවේ නෙමෙයිද අර බෝලේ ඡායාව පිහිටන්නේ? ඔව්ද නැද්ද? ඔව්.
ඒ කළු ඉංග්‍රියාවේ ඡායාව පිහිටියොත් නේද ඒක දැනගන්න පුළුවන්. ඔව්ද නැද්ද? ඔව්. කළු ඉංග්‍රියාවේ සුද හැදුනොත් අර සුද කියලා ඇයි සුද හැදෙනවා කියලා රෝගේ හැදෙන්නේ? එතකොට පේනවද? නෑ. දැන් බෝල 1000ක් තිබ්බත් පෙනේද? ගහකොළක් තිබුණත් කොච්චර? නෑ. තේරෙන්නේද කියලා දෙන එක? එතකොට මේක කාටත් ඔහොම නෙමෙයි වෙන්නේ. ඒක බොරුවක් කියලා කියන්න පුළුවන්ද? බෑ. තේරෙන්නේද? නමුත් පින්වතුනි දැන් ඇහි හටගත්තනේ රූපයක් දැන්. තේරෙන්නේද කියලා දෙන්නේ? දැන් එතන විඥානීය ක්‍රියාකාරීත්වය තියෙනවද නැද්ද දැන්? තියෙනවා. විඥානීය එතන තියෙන්නේ ඒ කළු ඉංග්‍රියව හටගත්තී රූපේ පවතිනකම් විතරයි. දැන් බාණ්ඩ අතීතය කියලා ඔයාලා මෙතෙන්ට එද්දී ඇහෙන් කොච්චර දකින්න ඔක්කොම ඉවරයිනේ. තේරෙන්නේද? එතකොට ඇසේ වෙනස් වීම කියලා දැනගන්නේ අර ඇහැට ආපු රූපෙ මොකක් වෙන එකද? වෙනස් වෙලා යනවා. මොකද්ද වෙන්නේ? අන්නේ වෙනස දැනගන්නේ. දැනගත්තේ කොහොමද? විඥාණය. තේරෙන්නේද? එතකොට නාම රූප කියලා ගද්දී ඔන්න රූපේ කියන්නේ මෙතන තියෙන රූපෙ පින්නොතින් අරක නෙමෙයි. තේරෙනද කීපෙක? හැබැයි අර රූපේ බලපෑවේ නැද්ද මේ රූපේ උපදින්නේ? බලපෑවා. ඒකනේ කච්චාන මහරහතන් වහන්සේ කියන්නේ ඇස කන නාහි දිව කය රූපය කියලා ගන්නව නම් ගන්න. තේරෙනද කීපෙක? ඇස කන නාහි දිව කය දැන් පඨවි ආපෝ තේජෝ වායු වලින් හැදිච්ච. මේක නැත්තම් බාහිර ලෝකේ කොච්චර රූප තිබුණත් නාම රූප කියලා දෙයක් තියෙද? නෑ. තේරුණේද කියලා දෙනක? දැන් බුදුරජාණන් වහන්සේ ඒකයි විදර්ශනා කරන්න කියන්නේ කොහොමද? මේ ඇස හේතුන්ගෙන් හටගත්තේ. දැන් දැක්කනේද ඇසට රූපය ආවා. ඔන්න ඒක වෙනස් වෙනවා. එතකොට එතන මානසිකාරි නැද්ද ඇසි? ස්පර්ශ නැද්ද? ස්පර්ශයෙන් වේදනා සංඥා නැද්ද? තියෙනවා. හේතුන්ගෙන් හටගත්ත. දන්න හේතුන්ගෙන් හට අරන්. වහා වෙනස් වී යන හේයින්. චුට්ටකින් ඉවරයි. හේතු නැතිවීමෙන් නැති වී යන හේයින්. අර ඇසීට ආපු රූපෙත් එක්ක හටගත්ත වේදනා සංඥා චේතනා ස්පර්ශ මානසිකාරය. අර ඇහි හටගත්ත රූපෙ මෙහෙම වෙද්දි නැති වුණ ගමන් ඉවරයි ඇස. වහා වෙනස් වී යන හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි. කොහොමද සියුම් බව? මම නොවේ මගේ නොවේ මගේ ඇස පාළුවට ගියේ හිස් ගයක් කිවේ එකයි. තව තැනක කියනවා අස හටගන්නේ ඇසට රූපේ පැමිණීමත් එක්කයි කියනවා. ඇත්ත. දැක්කනේද කියලා දීපුදේ? දැන් එයා දකිනවා ඇස තුල කුමක්ද හටගත්? කුමක් හටගද්දිද ඇස හටගත්තේ? නාම රූප හටගද්දි. වහ වෙනස් වී ගියේ නැද්ද? වෙනස් වී ගියා. හේතු නැති වෙද්දි නැති වුණා. ඇස නිරුද්ධ වුණා. ඒකට කියන්නේ මොකද්ද කියන්නේ? ඇස නිරුද්ධ වුණා. දැන් එතකොට මේ ඇහි බැමක් ඊට පස්සේ ඇස්පිල්ලන් තියෙනවා අපිට සුදු ඉංග්‍රියාවක් එක. දැන් මේ තියෙන ඇස ගත්තොත් පින්වතුනි කෙනෙක් කියන ඕක නෙමෙයි ඇහැ වෙන එකක්. වැරදි කතාව. ඇයි සුදු ඉංග්‍රියාව අයින් කරන්නකෝ. ඊටු ටික අයින් කළා අර කළු පාට ඉංග්‍රියාව විතරක් තිබුණොත් ඇහැ ක්‍රියාත්මක වෙයිද? නෑ පින්වතුනි. එහෙම ක්‍රියාත්මක වෙයිද? ඕක වෙන් කරන්න යන්න එපා. එතකොටයි වරදීන්නේ. එතකොටයි වැරදුනේ. තේරෙන්නේද කියලා දෙනක? රූපේ වේගවත් වෙනස් වෙන එක ඇත්ත. පුංචි කාලේ කලලේ ඉඳන් අද වෙනකන් අපි වෙනස් වෙලා නැද්ද? අපිට ඒක අඳුන ගන්න පුළුවන්ද? එකපාර බෑ පින්වතුනි. මණිකක් තියෙන අපිට ඒක වෙනස් වෙන එකපාර අඳුන ගන්න පුළුවන්ද? බෑ. ගහක් තියෙන මෙහි මොහොතින් මොහොත වෙනස් වෙනව පේනවද? නෑ. අපි මේ ශරීරය වෙනස් වෙමින් යනවා අපිට එකපාර පේනවද? නෑ පින්වතුනි. හැබැයි එකක් දකින්න මොකද්ද? ඇසට ආපු අර රූපේ වෙනස් වෙනවා. ඒක දකින්න පුළුවන්. ඕක තමයි ඔය රූප කලාප කොහොමද වෙනස් වීම කියලා පනවන්නේ ඕක. ඕක ඇරෙන්න පින්වතුනි කවුරු හරි ඕක නෑයි කියනවනම් එයාට වැරදිලා. මෙහෙම්මමයි වෙන්නේ. වෙන විදිහකට වෙන්නේ නෑමයි.
දැක්ක නේද? ඇසට පේන රූප හේතුන්ගෙන් හටගා. දැන් අපිට අර ඇහි හටගන්න රූපේ හටගත්තේ පඨවි ආපෝ තේජෝ වායු කියන ධර්මතාවයෙන්. ඒක නැත්තම් හරි හේතුන්ගෙන් හටගත්තින් වහා වෙනස් වියනේ හේතු නැතිවීමෙන් නැති වියනේ මම නොවීමග නෙවේ. ඇසි හටගන්න විඥානේ හේතුන්ගෙන් හටගත්තින් වහා වෙනස් වි හේතු නැතිවීමෙන් අන්න ඇස නැත්තම් බාහිර රූප නැත්තම් ඇසි විඥානි කියලා එකක් තියෙද නෑ පින්නතුනේ. ඉවරයි. ඇසි ස්පර්ශ හේතු නිසා හටගත්තෙහි ඇස කියන හේතු හින්දා වහා වෙනස් වියන හේතු නැතිවීමෙන් නැති වෙනෙහින් අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මගේ ආත්මෙ නොවේ. ඇසේ හට ගන්නා වේදනා සංඥා චේතන ස්පර්ශ නිසා හටගත්ින් වහා වෙනස් වෙනෙහින් හේතු නැතිවීමෙන් අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මගේ ආත්මෙ නොවේ. ඇසේ වේදනා සංඥාව තම බලවත් ප්‍රකට පින්නතුනි. අන්න ආයතන භාවන වැරදි නෑ දශමයක්වත්. කෙනෙක් හිතන්න පුළුවන් ආයතන භාවනාව වැරදිද අපේ ලොකුසන් නෑ මේ බුද්ධ දේශනාවේ තියෙන එක දශමයක් වැරදි නෑ. නමුත් පින්වතුනි මේ භාවනාව වඩද්දි මුලින් ප්‍රකට වෙන්නේ මේ අපි සාමාන්‍ය විදිහට කරගෙන යද්දි හිත සමාධිමත් වෙලා ටික ටික එකඟ වුණාම ඇසේ තුල සිදුවෙන මේ සියුම් ක්‍රියාකාරීත්වය දකින්න පටන් ගන්නවා. මේකට තමයි කියන්නේ හට ගැනීම ආන නැතිවීම අතර වෙන උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස් සංඤිතත්තම් පඤ්ඤායති. එයා නිවරදිව මේ ක්‍රියාවලිය දැක්ක කෙනයි පින්නතුනි සෝතාපන්නු වී මිය යන්නේ නැති. එයයි බුද්ධ දේශනාවේ බැස ගන්න කෙනා. එයයි ධර්මයට පැමිණෙන කෙනා. එයයි සංඝයා ගැන සද්ධාවට එන කෙනා. ආරකාන්ත සීලයට පැමිණෙන කෙනා එයා. තව කෙනෙකුත් ඉන්නව පින්නතුනි. ඒ කොහොමද? එයත් සාමාන්‍ය විදිහට ආව බණහා හිටියා නුවණින් මේ ගැඹුරු තේරුම් ගන්නෑ. ටික කාලයකින් ඌක හරියන්නේ ඔන්න. ඕම බෑ අවබෝධ කරන්න ඌවයින් පුළුවන් ද අවබෝධ කරන්න. ඌවා වැරදි ඔන්න කී කියනවා. ඒකට හේතුව ශ්‍රද්ධාව පිහිටියේ නෑ. මුල් ඇද්දී නෑ. එයා ධම්මානුසාරි සද්ධාන්සාරිද නෑ. එන මල්ලිකාව කොසල් රජුරුවන්ගේ බිරිඳ බිසව මල්ලිකා දවස් 7කට නිරේ ගියේ නැද්ද? ධර්මය හපු කෙනින් නෙමෙයිද යා? එහෙනම් මේ ටික දැක්කිනේ සද්ධානුසාරි ධම්මානුසාරි නුනේ නිසා. පුණ්‍ය ශක්තිය බලවත් දවස් 7යි හිටිය අහපුවාව සුගතියට. අර එරක කියලා භික්ෂුවක් එරක කියන කොලේ කර නැවු නැගල යද්දි කොලයක් කැඩෙන්නේ. ඊගෙන පස්තවි ඉඳලා නාගලෝ කියනෝ නේද? එහෙනම් සද්ධානු ධම්මානුසාරි කියන සෝතාපන්න මිය නොවි මිය යන්නේ කියලා මේ දේශනාවේ තියෙන්නේ. එහෙනම් යාලා මේ ටික දැක්කිනේ. මේ ටික දකින කෙනයි සෝතාපන්න නොවි මිය යන්නේ කියලා දේශනා කළේ. දැන් තේරුණාද කීපෙක? ආන්න. එතකොට මේ දැක්මත් එක්කයි අරහං සම්මා සම්බුද්දයි කියලා බුදුරජාන් වහන්සේ කියන පැහැදීම් පිටන්නේ කාටද? මේ ශ්‍රාවකයට පිටනවා. අර කැලේට ගියාම ඇත්තු හොයාගෙන මහා ඇතා හොයා යද්දි ඇතින්නියෝ හම්බෙන්නේ මුලින්. එයා දැනගන්න මේ ඇතින්නියෝ මහා ඇතාව පස්සේ දකින්නෝනේ. අන්න ගැඹුරට යන විදිය තේරුණ නේද කියා දීපේක. එතකොට මේ ඇසින් යම දැක්ක පළියට කර්ම රැස් වෙන්නේ නැහැ පින්වතුනි. ඒ ඇසින් දැක්කදී හිතට අරගෙන ඒක සිතද්දී සිතලා කය වචනී ක්‍රියාත්මක වෙද්දී එතනිනුයි කර්ම රැස් වෙන්නේ. ඇසින් දැකපු දෙයක් මුල් කරගෙන කය වචනී හිත හසිරවද්දී අන්න කර්ම සකස් වෙනවා නැවත ඇස කන පිණිස. මේ බාණ්ඩ බුදුරණ ඒකනේ මේවා දකින්න පුළුවන් කියන්නේ බුදුරණ. දන්න කෙනා දකින්න කෙනාගේ ආශ්‍රවශය වෙන්නේ කිව්වා. මේකට කිව්වේ. සෝතාපන්න වෙනවා කියලා කියන්නේ මොකද? මේ දැක්මයා ටික ටික උපද්දව ගන්නවා කියන එකයි. තව එකක් අපි ඉගෙන ගමු. මොකද්ද? කන ගැන ටිකක් ඉගෙන ගමු. දැන් ඔන්න අපි හිතමු පින්නොතනේ මෙහෙම දැන් අපිට ඇහැ තියෙනවා. දැන් ඇහැ මෙහෙම අල්ලනෝ. ඇඟිල්ලෙන් ඇල්ලුවොත් එතන වුණ අපිට පහසක් දැනෙන්නේ නැද්ද? දැන් එතන ඇසක් විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කයක් විදිහටද? කායක් විදිහට. ආනාපාන සති කරද්දී ඇස් වහගෙන දැන් නාහින් හුස්ම රැලි ඉහළට ගන්නවා පහළට හෙලනවා. දැන් එතන ක්‍රියාත්මක වෙන්නේ නාහි කියන ආයතනයේද තියෙන්නේ කය කියන ආයතනයේ විදිහට? ආන්න. මොකක් හරි නරක ගඳක් එනවා භාවනා කරද්දී. දැන් මොකද වෙන්නේ? අන්න ගන්ධේදී නාහි වැඩකලි.
ඒකනි කියන්නේ ඇසට රූපෙදී ආයතනෙ හට ගන්නවා කියන තව තැනක. කන්ට ශබ්දෙදී නාහෙට ගන්ධෙදී ආයතනෙ වැඩ කරන්න කියනවා. තේරෙන්නේද කියලා දීපකදී? මේක හරියට තේරුම් ගන්න ඕනේ. හරියට. දැන් එයා අර විදියට දවන් කියන්නේ දැන් ඇහැට බෝලයක් දැන් බල බල හිටියා කියලා. දැන් ඊළඟට එයා එහෙම ඉදදී එයාට එක පාර ඇහෙනවා ලස්සන සින්දුවක්. මොකක්ද ඇහෙන්නේ? හරීම ලස්සන සින්දුවක් ඇහෙනවා. දැන් එයා කනට මොකක්ද ආවේ? ශබ්දයාව. දැන් බෝලේ ගැන බල බලෙන් හිටිය ඇස් දෙකින් දැන් මොකද වෙන්නේ? ඒක නැතුව ගියා. ඇස් නැතුව ගියා. අන්න පාළුවට ගිය හිස් ගයක් වුණා ඇස. දැන් මුකුත් නැහැ. දැන් අවධානය කොහෙටද ගියේ? කනට ආවේ. අර සද්දය ඇවිල්ලා ඇම්ප් එක ඇවිල්ලා මේ රේඩියෝ එක ඇවිල්ලා කන ඇතුළට රිංගුවද? නෑ නෑ, ඒකෙන් තමයි හඬ ඉපදුනේ. අන්නේ හඬ කන්ට පැමිණෙනවා. ඒතර කණේ මොකද වෙන්නේ? කම්බෙරි. මොනවා වෙනවා කියලාද අපි ඉගෙන ගත්තේ? කම්පණේ වෙනවා. මොනවද වෙන්නේ? ඔය කම්පුන්න ඕකටනේ අපි රාගය උපදව ගන්නෙ. ඕකටනේ අපි ද්වේෂය මෝහය උපදව ගත්තේ. කම්බරි කම්පණේ වීමට. ඉතින් කන්ටේ ශබ්දෙ නිමේද බලපාන්නේ ආපු? ශබ්දය ආවා. කවුද ඒකම රේඩියෝ එක වහන්නේ? හොදි, ඔන්න කනහට ගත්ත ශබ්දය ආවා. ඔන්න කණි විඥාන ඇති වුණා, ස්පර්ශය ඇති වෙලා. මොකද උනේ? කණි වේදනා සංඥාදි ධර්මතයි පදුණා. එතකොට කනට ආපු ශබ්දෙ සුළු මොහොතකින් නැති වුණේ නැද්ද? නැති වුණා. අන්නේ වෙනස එයාට දැනගන්න පුළුවන්. ඒ දැනගන්නේ එතන ඇති වෙච්ච රූපේ වෙනසක්. රූපය වෙනස් වුණා. එළඟ ස්පර්ශේ එතනම ඉවරයි. වේදනාව දියබුබුල කිවි එකයි ඉවලිම ඉවරයි. ඒ හටගත්තු සංඥාව එතනම ඉවරයි. එහෙනම් ඒ ටික ඉවර වෙද්දිම විඥානේ පවතින නාම රූප හින්දානේ. දැන් මොකද වෙන්නේ විඥානේ? එතනින් නැති වෙනවා. අන්න කන හටගත්තා, පැවතුණා, නැතුව ගියා. දැක්කනේ උදයවිය දකින්න කිව්ව ඔකට. දැන් ආයතන පවතින විදිහ අඳුනගත්තා. තේරෙන්නේද කියලා? දැන් මොනම විදිහටවත් වේදනා සංඥා චේතනා ස්පර්ශර මානසිකාර සතර මහා ධාතු නැත්තම් ඇස කන තියෙනවා මිනි පෙට්ටියක. පුච්චල දැම්ම අලු. එහෙමත ඔහොමම තිබ්බොත් කුණු වෙලා පස් වෙලා ගියා. ඇයි? පවතින්නේ නාම රූපත් එක්ක පවතින්නේ. දැන් තේරුණා නේද කියලා දෙන එක? හරි. නාසයත් බලන්න ඒ විදිහමයි. දිව දිහා බලන්න. දිවට මොන හරි තිය දැන් මුකුත් නැහෙනේ පින්වතුනි. දැන් දිව මතක් කරද්දි නේද දත් 32 මැද දිව තියෙනවා කියලා ඔබට මතක් වුනේ. දැනුයි මානසිකාරී දිවට ගියේ. ඔව්ද නේද? ඔව්. දැන් පාළුවට ගියා කිව්වේ ඒකයි. ඒ ආයතනේ හට ගන්න නම් සීනි හැන්දක් දිවට හලන්න. දැන් මොකද වෙන්නේ? අන්න රස ඉද්ධ ආයතනේ හට ගන්නවා. විඥානි පුදු. දැන් සීනි රහ දෙන්නේ නැද්ද? දැවුණා. මලමිනියට දානවා සීනි. දෙනවද? ඇයි? විඥානි නේ, විඥානි නේ දැනගන්නේ. අන්න දිවට ඔන්න මානසිකාරෙත් තින ඔන්න විඥානි පුදුනා. දිව තියෙනවා, රස තියෙනවා. අයි දිවට හිත යොමු වෙලා නිසා ඔන්න එතන විඥානි පුදුනා. කර්ණ තුනක් එකතු වුණා. දිවයි, රසයි, විඥානි. අන්න දිවේ වේදනාවක්, සංඥාව ආදි ධර්මතා ඉපදුනා. අන්න දිව හටගත්තා. පැවතුණා, නැතුව ගියා. දැන් තේරුණ නේද කියලා දීපේ? මෙන්න මේක තමයි පින්නතුණි මේ ලෝකේ මූලික ධර්මතාවය. තෙන්නේද කියලා දිනක? අන්න දැන් ඇස කන නාහි දිව කය මේකට බැඳිච්ච ලෝකයේ අය දන් දෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේගෙන හිත පහදව ගන්නවා. සංඝයාට දන් දෙනවා, මිනිස්යන්ට දන් දෙනවා. ඡාගි පුරුදු කරනවා. දැන් මොකද කරන්නේ? එයා මේ කාම ලෝකයේ තියෙන දේවල් ඇසුරු කරගෙන ඊවට බැඳීමෙන් යුතුව මොකද කරන්නේ? චේතනා පහල කර කර කය වචන හිත අසුරු වෙනවා. ඔන්න දෙවියෙක් බඹෙක් වෙනවා කිව්වා.
තව කෙනෙක් ප්‍රාණඝාත ආදී දරුණු දේ කියන බොරු කියන ඔන්න නිරේ ප්‍රේත ලෝක ආදී ලෝකවල යනවා. තව කෙනෙක් සමාධිය වඩනවා. බ්‍රහ්ම ලෝකෙට ගියා. එහෙනම් පින්වතුනි භාග්‍යතුන් වහන්සේ ඒකයි දේශනා කළේ. මොකද්ද? අර ඇස අනිත්‍යයි අනිච්ඡං විපරිණාමි අඤ්ඤතා භව. ඇස අනිත්‍යයි වෙනස් වෙනවා අන්‍ය ස්වභාවයකට පත් වෙනවා. එහෙම වෙනවද නැද්ද? වෙනවා. කන එහෙම වෙනවද නැද්ද? නාහි දිව කය මනස වෙනවද නැද්ද? වෙනවා. දැන් මෙහෙම වුණා නම් ඔන්න කියනවා යා දකින්න අතීතය. අතීතයත් හේතුන්ගෙන් හටගත් එකක්. හේතු නැතිවීමෙන් නැතිවෙච්ච එකක්. අතීතයේ ඇසකන ක්‍රියාත්මකුනේ මොනවහින්දද? නාම රූප හටගත්ත නාම රූප නැතිවීමෙන්. අනාගතෙත් පටිච්ච සම්පන්න හේතුඵල ධමයට අයිති අනාගතයේ ඇසකන හටගන්නෙත් නාම රූපපත්ති නාම රූප නැතිවීමෙන් නැති වෙනවා. එහෙනම් පින්වතුනි ඔබ දැනගන්න ඇසක් තියෙනවා. ඒ ඇසේ සියුම් ක්‍රියාකාරීත්වය ඒ විදිහට වෙනවා. ඇස් දෙකක් කියලා වෙන් කරන්න ගියොත් පැටලෙනවා. කනක් තියෙනවා කන තුල ওই කියපු ටික ඔහොම වෙනවා. දෙකක් නෙවෙයි. නාහි දිව කය තියෙනවා ඒ තුල මේ ක්‍රියාකාරීත්වය වෙනවා. දෙකක් කිව්වොත් කෙනෙක් ඇහුවොත් හරි ඔය ඇස් දෙක උගුල්වල පැත්තකින් තියන්නකො අනිත් එහෙන් දැන් බලන්නකො කිව්වොත් මොකද කරන්නේ? පුළුවන්ද බලන්න? ඉවරයිනේ. මේ කන නෙමෙයි වෙන කනක් තියෙන විදර්ශනා කරන්න කියලා කවුරු හරි කිව්වොත් හරි. කන ගලවලා මේ කන් දෙක ගලවලා අයින් කරන්න. අර කන් දෙකෙන් අහන්න පුළුවන්ද? බෑ. බෑ. තේරුණේද කියලා දෙනික. ඒ නිසා මේක ප්‍රවේශමට තේරුම් ගතිය යුතුයි. ඔය විදිහට තේරුම් ගත්තොත් අවුල ලෙහෙනවද නැද්ද? ලෙහෙනවද නැද්ද? ලෙහෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මෙතනදී ඇස කන නාහි දිව කය මනස ගැන ওই විදිහට කියා දීලා අනිත්‍යයි වෙනස් වෙනවා අනේ ස්වභාවයකට පත් වෙනවා කියලා කියා දීලා කියා දෙනවා මෙහෙම. යෝ භික්ඛවේ ඉමේ ධම්මේ. ඒ කියන්නේ යම් කෙනෙක් මහණෙනි මේ ධර්මයන් ওই විදිහට දැකලා ඒවං සද්ධාති අදිමුච්ඡති. එයා මොකද කරන්නේ? ශ්‍රද්ධාවෙන් ওই විදිහට බැස ගන්නවා නම් එයාට කියනවා මොකද්ද? අයං උච්චති සද්ධානුසාරි. එයාට කියනවා කවුද? සද්ධානුසාරි. දැන් තේරෙන නේද? බුදුරජාණන් වහන්සේ එතන තවදුරටත් කියදෙන්නේ උක්කන්තෝ සම්මත්ත නියාමං. ඒ කියන්නේ සම්මත්ත නියාමං කියලා කියන්නේ උක්කන්ති කියලා උක්කන්ති කියලා කියන්නේ බැසගත්ත කියන එකනේ. සම්මත්ත නියාමං කියලා කියන්නේ නිවනට බැසගත්ත කියන එකයි. සත්පුරුෂ භූමින්. එයා සත්පුරුෂ භූමියට ආවා කියනවා. වීතිවත්ව පුතුජන භූමි පෘතග්ජන භූමියක්ම ගියා. අර අම්මා මරන්නේ තාත්තා මරන්නේ කියන යාට. අනන්තරි පාප කර්ම වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ අභබ්බෝතං කම්මං කාතුං යං කම්මං කත්වා නිරයන් වා තිරච්ඡාන යෝනින් වා පෙත්ති විසයන් වා උපජ්ජීය. මෙයාගෙන් කර්ම රැස් වෙන්නේ මොනවටද? නිරය ප්‍රේත ලෝක සතර අපාය වැටෙන මෙයාගේ. ඊට පස්සේ දේශනා කරනවා අභබ්බෝච තාව කාලං කාතුං යාවන සෝතප්පති ඵලං සච්චි කරෝති. සෝතාපන්න වෙනකම් මිය යන්නේ නැහැ කිව්වා. මේ දර්ශනේ ඇති කරගත්ත කියලා. ඉතින් ඕදී දකින්නනම් පින්නතේ යා දකින්නනේ මේකයි ඇත්ත කියලා. ඒක වෙනස් වෙන්නේ පළපදියම් වෙන හිත ඇතුලේ. ඒ දර්ශනේ පිහිටියා. එතකොට යා ඒක ටික ටික නැවත 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 වඩන්න ඕනේ. මම නොවි මගේ නොවි මගේ ආත්මෙ නොවි කියලා. මෙහෙම වඩද්දි වඩද්දි මොකද වෙන්නේ? අර උද්‍යාවියන යා දකින්නේ. මෙහෙම වඩද්දි ඔන්න ප්‍රඥාව බිහි වෙන. දැන් දකින්න මෙතන වෙනස් වෙන රූපේ කන්ට ඉන කම්පනී. නාහිර නෙමෙයි ගඳ සුවඳ අර වතුර ඉරක් ඇඳගෙන යදි නොපෙනියන්නේ ටක් ගාලීර. ඒ වගේ නාහිර එනදී දිවට එනදී කයට මනසට එන මේදී ඉවරයි තනින්. ඒ දේත් එක හටගන්න ස්පර්ශ වේදනා සංඥා ආදී චේතනා ආදී දේ මෙහෙම කරද්දි ඉවරයි. විඥානේ වෙනස් වෙලා යනවා. එහෙනම් යා දකින්නවා ශූන්‍යයි කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්මය දැක්කා. මේක වැඩෙනවා. ඒතකොට තමයි යා සසරින් ගැලවිලා යන්නේ. මේ දැක්ම ඇති කරගන්න කෙනා සෝතාපන්න වෙලා මිය යන්නේ නැහැ කියලා. ඊට පස්සේ දේශනා යස්සකෝ භික්ඛවේ ඉමේ ධම්මා ඒවම් පඤ්ඤාය මත්තසෝ නිජ්ජානක්කමන්ති. යම් කෙනෙක් ওই විදිහට ওই ආකාරයෙන් ප්‍රඥාවෙන් යම් ආකාරයකට මේක වටහා ගන්නවද අවබෝධයක් තියනවද
අයං උච්චති ධම්මානුසාරි. එයාට ධම්මානුසාරි කියනවා. ඔක්ඛන්තෝ සම්මත්ත නියාමං. එයා නිවනට බැසගත්තා. ඇයි? එයාගේ ප්‍රඥා ඉන්ද්‍රිය එතන බලවත් කියන. අරයාගේ ඒ දේ දකින්න එයාගේ තිවුර වෙන්නේ ශ්‍රද්ධාව කෙනෙක්ගේ. තව කෙනෙක්ගේ ප්‍රඥාව. ඒ මතයි සද්ධානුසාරි ධම්මානුසාරි කියලා වෙන් කරන්නේ. ඊට පස්සේ දේශනා කරන පෘථග්ජන භූමිය ඉක්මවා ගියා. ඒ කෙනාගේ නිරේපේත ලෝකේ යන කර්මයාගේ සිද්ධ වෙන්නේ නැහැ කියනවා. සෝතාපන්න වෙනකන් මිය යන්නේ නැහැ කිව්වා. මේ මොකක්ද මේ දේශනාවේ නම? චක්කු සූත්‍රය. ඔක්ඛන්ති සංයුක්ති සංයුත්තිනිකායේ තුනි. ඇස කන නාහි දිව කය මනසේ ස්වභාවයේ ඕකයි. ඇසට රූප කන්ට ශබ්ද නාහිට ගඳ සුවඳ එද්දි ওই විදිහට මෙතන සකස් වෙනවද? ඔබට ඕන විදිහට පාලනය කරන්න බෑ. ඒක තමයි ඇස කන කියන දේ තුළ ස්වභාවික වෙන සිද්ධිය. ඕක දකින්න ඕනේ. එතකොට තමයි අනාත්මයි කියලා තේරෙන්නේ. තමන්ගේ වශයෙන් පවතින දෙයක් නොවේ. ඇස කන හේතු හිඳ තියෙනවා. හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා කියලා. එහෙනම් ඔබට මේ ඉගෙනගත් උතුම් ධර්ම පරයයන් මේ ගෞතම බුද්ධ ශාසනයේ සනාතන රැකවරණය ලැබීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියනවා.